ඔයාලත් මේ වගේ බබගිය මැෂින්ස් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාලා දන්නව ඇති මේ මැෂින් පාවිච්චි කරලා ඉවරනාට පස්සේ පිරිසිදු කිරීම සඳහා ගොඩක් අය අයන් බ්‍රෂ් වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා. මොකද මේ කම්බි කෑලි ගැලවිලා මේ යකඩ කූරු මත තැන්පත් වෙන්න පුළුවන්. එතකොට ඔයා ආයෙත් බබගිය දාන වෙලාවට ඒ ආහාරත් එක්ක මේ කම්බි කැවිලි ගිහිල්ලා උගුරේ සිරවීමක් වගේ සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ කේසස් විශාල ප්‍රමාණයක් ගොඩක් රටවලින් වාර්තා වෙලා තියෙනවා. යම් අවස්ථාවලදී මේ වගේ ගිහිල්ලා උගුරේ සිරවෙච්ච කෙඳි අයින් කරන්න ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදු වූ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව ඔයා නිවැරදිව බබගිය මැෂින් එක ක්ලීන් කරන්නේ කොහොමද? ඔයාට මේ විදිහට ගෑරුප්පක වගේ රඳවපු ලුණු ගෙඩියක් හෝ ලෙමන් ගෙඩියක් පාවිච්චි කරලා මේක පිරිසිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඩිස්ටවල් එකක් අරගෙන ඒකට ඔයිල් ටිකක් දාලා මේක පිරිසිදු කිරීමේ හැකියාව තියෙනවා.